බය වෙන. ඒ කියන්නේ ඉදිරියේ තරම් බය නැහැ. ඔව් ඉදිරියේ මෙහෙමයි. ඔය දැන් අපි සැපයි කියලා යනවා නේද පොඩි ගමන. ඔයක සීමිත කාලයක් තියෙන්නේ. දැන් අනාවැකි නම් ඉතින් කියන්න ගොඩාක් තියෙනවා. බොහෝ දේ තියෙනවා. ඔය දේවල් සියලුම දේවල් මම කිව්වොත් අපේ මේ අසරණ මිනිස්සු තවත් මේ බීත වෙනවා. ශ්‍රී ලංකා අභිමානී චලනජන පත්වේ රෝෂණ කේතසේ දේශපාලනය ගෞරව නාමයෙන් දිනුම් ලබන්නේ ඔබයි. කලබල හේවායින්ගේ චමිලා නිසාන්ති ප්‍රියරත්න කුමිනී මට දැනින්නේ මේ මගින් මෑතකදී ගොඩාක් මේ අර මැද පන්තියේ ඉහළ පන්තියේ කියන අය මගින් රහසිගතව සේවය කරගත්තා. ඊතර මෙතර දෙපැත්තෙම මේ අද ගොඩාක් දරුවෝ අසරණ වෙලා ඉන්නවා. හරි දේ තෝරගන්න බැරුව පුතේ අපි ලුණුයි බතුයි කාලා හරි සතුටින් ඉන්නවනේ ලංකාවේ. එහෙම නෑ විදේශගත වෙලා ඉන්න අය තාඩන පීඩන වලින් මිරිකිලා ඉන්නේ. ඒ තරමටම මට ෆෝන් එකෙන් තමයි වැඩිපුර වැඩෙන්නේ. විශේෂයෙන් ලංකාවට වැඩිය දැන් ඊතර කට්ටිය අතර මා ගොඩාක් ජනප්‍රිය වෙලා. BMI සේජ් පරිශ්‍රයේදී අද අපිට හම්බ වෙනවා නිශාන්ති මෑණියෝ. නිශාන්ති මෑණියෝ දැන් මට කියන්නකෝ මොකද්ද මේ ලැබිච්ච සම්මානයද ඔබතුමීට? මට මේ දෙවෙනි වතාවට ලැබුණේ ධනරංජන සම්මානේ. විදේශගත වෙලා වුණත් මට දැන් වැඩ කරන්න හැකියාව තියෙනවා. විශේෂත්වය මොකද්ද මෑණියෝ මේ ලැබිච්ච සම්මානේ? මේකේ විශේෂත්වෙත් පුතේ මුලින් කිව්වා වගේ ජනතා ප්‍රසාදයේ ඇතුව හම්බ වෙච්ච දෙයක්. මම ඉතින් ගොඩාක් අසරණ දරුවන්ට වැඩ කරනවා. ඒ වැඩවල ප්‍රතිඵල අනුව තමයි මට මේ වතාවෙත් මේ විදිහට සම්මාන ලැබුණේ. දැන් මේ කීවෙනි වතාවද ඔබතුමී මේ විදිහට සම්මාන වලින් පාත්‍ර වෙන්නේ? මම තුන්වෙනි වතාව. තුන්වෙනි වතාව. මේ විශ්වාසය කොහොමද දැන් ඔබතුමී පවත්වා ගන්න ඔබතුමී තියාගන්න මේ විශ්වාසය? විශ්වාසය තියෙන්නේ මං කරන වැඩ මත. හා 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 මේ විශ්වාසයත් එක්ක දැන් රටේ ලෝකේ බොහෝ පිරිසක් මං හිතන්නේ ඔබතුමීගේ සේවය අගේනවා සේවය ගන්නවා. මේ පිරිසට මොන වගේ පණිවිඩයක්ද කියන්න තියෙනවද? මම ඉතින් හැමදාම කියන වගේ අදත් කියන්නේ අසරණ වෙච්ච දරුවෙක්නේ අසරණ වෙලාවක කෙනෙක්ගෙන් පිහිටක් පතන්නේ පුතේ. ඒගොල්ලන්ට නැවතත් කියන්නේ හරි තැනට යන්න, හරි තැනින් හරි ප්‍රතිඵලයක් ගන්න. අද ගොඩාක් ඉන්නවා පුතේ ශාස්ත්‍රයේ දන්නවට වැඩිය විකුණගෙන කන අය. ඒක නිසා ඔය දරුව හැම මොහොතෙම හිතන්නේ සීමිත සංඛ්‍යාවයි ලංකාවේ ඉන්නේ. හරියට ශාස්ත්‍රයේ ප්‍රගුණ කරපු අය ඒ සීමිත සංඛ්‍යාවෙන් කෙනෙක් ළඟට බුද්ධිමත්ව හිතලා පුතාලාගේ ප්‍රශ්න විසඳගන්න කියන එක තමයි කියන්නේ. ඔබතුමී සාමාන්‍ය මොන මොන විදිහේ ප්‍රශ්න වලද මැදිහත් වෙන්නේ? පුතේ මං මේ කාල හොරාවේ නම් ගොඩාක්ම ප්‍රසිද්ධිය ලබන්නේ සුරාව. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය ගොඩාක් අද ලංකාවේ ඉන්නවා. ලංකාව විතරක් නෙවෙයි ලංකාවේ දරුවෝ විදේශගත වෙලා ඒ දේට සම්බන්ධ වෙලා ගොඩාක් අසරණ වෙලා ඉන්නවා. ඒ දේවල් වලින් නම් මං ගොඩාක් දැන් ප්‍රසිද්ධියෙන් ප්‍රසිද්ධියටම පත් වෙලා තියෙනවා. දැන් මේ සම්මානයේ පිටුපස්සෙත් ඒ වගේ කතාවක් තියෙනවද? මිනිසුන්ට එහෙම උදව් කරපු හින්දාද මේ සම්මානේ ඔබතුමින් ලැබෙන්නේ? මේකයි පුතේ මම මුදල් දීලවත් මගේ වමනාවටවත් ගන්න දෙයක් නෙවෙයි. ජනතාවගේ ප්‍රසාද ඇතුව ජනතාවගේ ඉල්ලුම් මත ලැබෙන සම්මානයක් තමයි මට. ඉතින් දැන් මෙහෙමනේ පුතේ උදාහරණයකට ගන්නකෝ. අපි දැන් මේ කලාකාරයෙක් ගැන බලන්නකෝ. කලාකාරයා විහිින් නෙවෙයි සම්මානය ලබන්නේ. ඔව්. එයාට ජනතාවගේ ප්‍රසාදයෙන් ලැබෙන සම්මානයක් වගේ හා සමානම සම්මානයක් තමයි මේ මට ලැබිලා තියෙන්නේ. වේදිකාව උඩදී ඔබතුමීට මොන වගේ හැඟීමක් දාවේ මේ සම්මානය අතදරද්දී? මට ඉතින් හැම මොහොතෙම දැනෙන්නේ මං කරන සේවය අගේනවා. මං කරන දේෙන් මං චුට්ටක් හරි ඉහළට යන්නේ මගේ පිනට. එතකොට මාව විශ්වාස කරලා අසරණ දරුව පිහිටක් ගන්නවනේ. මං හරි ආසයි අසරණ දරුවන්ට පිහිට වෙන්න. ඒ සතුට මට ඇති පිටේ. රටේ ලෝකයේ ඔබතුමීගේ වැඩසටහන් බලනවා බොහෝ දෙනෙක්. මොන වගේ පණිවිඩයක්ද කියන්න තියෙන්නේ? ඒ දරුවන්ට ඉතින් මම කියන්නේ ලංකාවාසි ලෝකවාසි සියලුම දෙනාට පුතේ ඔයගොල්ලෝ ප්‍රශ්නයකින් පෙළෙනවනේ. අද ගොඩාක් අනියම් ප්‍රේම සම්බන්ධතාවලටයි මද්ද්‍රව්‍ය වලටයි තමයි ඇබ්බැහි වෙලා ඒ දෙපැත්තෙම විනාශ වෙනවා. ඒ විනාශ වෙන දරුවනේ ඔය දරුවන්ට හැම මොහොතෙම කියන්නේ සල්ලි වලට මුල් තැන දීලා ගුරුකම් ශාස්ත්‍රයේ විකුණ ගන්න කන කොට්ටාසයක් ඉන්නවා. ඒ කොට්ටාසයට අහු වෙන්න එපා. ඕගොල්ලන්ගේ තියෙන සියලුම දේවල් ඒගොල්ලෝ අරගෙන හිම්බත් වෙලා තමයි අවසානයේ මා කරා එන්නේ. මේ මොහොතක් හිතන්න. මේ අපිට හිතන්න මොලයක් තියෙනවා.
ප්‍රශ්නෙට කලබල වෙලා උත්තර හොයන්න එපා. හරි කියන තැනකට ගිහිල්ලා පුතාලාගේ ප්‍රශ්නේ එකෙන්ම විසඳ ගන්න පුතේ. අද මුදල් මත කටයුතු කරන අය ගොඩාක් වැඩි. එතනදී පුතේ ශාස්ත්‍රයේ විකුණන් කරනවා. මට මගේ තාත්තා කියලා තියෙන්නේ හැම මොහොතෙම පුතේ ඔයා උගත් ශාස්ත්‍රයෙන් ඔයා හරි දෙයක් කරන්න සමාජයට හරි දෙයක් කරොත් විතරයි පුතේ අපිට හරි පැත්තෙන් හරි තැනට යන්න පුළුවන් කියලා. නිශාන්ති ගුරු මෑණියෝ දැන් මේ නම අද සම්මානලාභී වෙලා තියෙනවා. මේ මේ තුන්වෙනි වතාවට මේ දැන් ඉදිරියේදී ඔබතුමී බලාපොරොත්තු වෙනවා තව සම්මානයක් ලබන්න. එහෙමනම් ඔබතුමීගේ සේවය දැන් ඉදිරියේ මොන මොන විදිහටද මොන මොන පැතිවලටද මිනිස්සුන්ගේ මොන මොන ප්‍රශ්නවලටද මේ සේවය යොමු කරන්නේ? මේ පුතේ මම මෙහෙමයි මං ශාස්ත්‍රේ නම් සෑම දෙයක්ම දන්නවා. ඉතින් මා කරා එන ඕනෑම ප්‍රශ්නයකට මං මේ විසඳුම් දෙන්න සූදානම්. අවසාන වශයෙන් අපිට කියන්න ඔබතුමීට කියන්න තියෙන පණිවිඩය රට ලෝකෙට. මං සතුටින් කියනා ඉතින් මං මේ තාක් දුරට ගෙනාවේ මගේ අසරණ දරුවන්ට පිහිට වෙලා අසරණ දරුවන්ගේ සහයෝගයෙන්. ඒ දරුවන්ට මං හිස නමා නමස්කාර කරනවා. මමත් දැන් අද ගොඩාක් ඉහළ තැනක ඉන්නා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරි කාලෙදී විදේශගත වෙලා මේ අසරණ දරුවන්ට පිහිට වෙන්න. ආයුබෝවන් ධනුෂ්පක්ෂ බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබ දෙමේ. ආයුබෝවන් පුතේ. සම්මාන පිට සම්මාන ලබන නිශාන්ති ගුරුමෑණියොත් එක්ක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ ඔබට මතක නම් මීට කලින් අපි මෙතුමියත් එක්ක මෙතුමියගේ සම්මාන ගැන එක වැඩසටහනක් කරා. අද වෙද්දි ලැබිලා තියෙන සම්මාන මේ 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 දින ගණනට මේ ඔබතුමියට ලැබිච්ච සම්මාන මේ මිනිස්සු මෙච්චර සම්මාන දෙන්නේ ඇයි? ඔබතුමියව මෙහෙම සම්මාන වලින් පාත්‍ර ගන්න ඇයි? මොකද්ද අතර මේ සම්මාන වල තියෙන රහස? මං පුතාට මුලිනුත් කියවනේ. ඉතින් මේ රහස මෑණියන්ගේ සේවය. මෑණියන්ගේ සේවය මට කියන්නකෝ. දැන් මිනිස්සුන්ට ඔබතුමී මොන මොන පැතිවලින්ද මේ සේවය කරන්න? කෙනෙක් හිතුවම දැන් ශාන්ති කර්ම කිව්වම හිතන්න පුළුවන් මේ දේවාලයක් දාගෙන දෙවියන්ට පූජාව තියෙනක විතරයි කියලා. හැබැයි එතනින් එහා ගිය මොකක්කෝ සේවාවක් තියෙන්න ඕනේ. මෙහෙම සම්මාන වලින් ඔබතුමෝ පිදුම් ලබන්නේ මොකද්ද සේවේ? මේකයි පුතේ, ගුරුකන් ශේෂ්ත්‍රේ නම් මං අවුරුදු 28ක් ප්‍රගුණ කරලා ලොකු කැපකිරීමක් කරනවා කියලා මං කලින් පුතාට කියලා තියෙනවා. මෙතන තියෙන රහස මේකයි පුතේ. අද ගොඩාක් අසරණ දරුවෝ ලෝකෙට ප්‍රසිද්ධ කරන්න බැරි අසනීප තියෙනවා. ඒ අසනීප කියන්නේ අපි මොනම දේ වුණත් අසනීපයක් හැටිනේ බලා මේ බාරගන්නේ. සමහර අයගේ තියෙනවා මේ සාමාන්‍ය මේ සාමාන්‍ය පෙළේ කට්ටිය නෙවෙයි මැද පෙළේ මැද පන්තියයි කියන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ තියෙනවා එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා වෛද්‍යවරු කරා යන්න බෑ, ප්‍රසිද්ධ කෙනෙක් කරා යන්න බෑ. එහෙම දේවල් මම ඒ රහස් රැකගෙන එහෙම දරුවන්ට ගොඩාක් මේ පිහිට වෙලා තියෙනවා. ඔතනදී මට දැනෙන විදිහට මේ සම්මාන මේ පාර ඔය ලැබිච්ච සම්මාන ගැන මං ගොඩාක් බලාපොරොත්තුෙන් ඉඳියේ නෑ. මෙච්චර පොඩි කාලෙකදී මම නැවත වතාවක් ජනතාව අතරට මේ තරම් ඉක්මනින් යාවේ කියලා. මේ තරම් සම්මාන ලැබෙයි කියලා. ඔව්, එතනදී මට දැනෙන්නේ මේ මගෙන් මෑතකදී ගොඩාක් මේ අර මැද පන්තියේ ඉහළ පන්තියේ කියන අය මගෙන් රහසිගතව සේවය කරගත්තා. එතර මෙතර දෙපැත්තෙම මේ පුතානම් ඉතින් මුළු ලෝකෙම ප්‍රසිද්ධ කෙනෙක් නිසා පුතා දන්නව ඇති මුළු ලෝකෙම ලංකාවාසී ඉන්නවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඒ ගැන නොදන්න කොට්ටාසෙකුත් ඉන්නවනේ. එතනදී පුතේ අපේ ලංකාවට වැඩිය ලංකාවෙන් ගිය කට්ටිය විදේශගත වෙලා ඉන්නවා මහා පරිමාණෙන් ඉන්න අය. බොහෝ පිරිසක් ඉන්නවා. උගත්කමින් ධනවත්කමින් ඉන්න අයගේ දරුවෝ වැඩිහිටි දැන් උදාහරණයකට පුතා කියන්නක පුතා දැන් තාත්තා කෙනෙක්නේ. එහෙම මේ ගොඩක් දේවල් වලට බැහි වෙලා ඉන්නවා. විශේෂයෙන් මද්ද්‍රව්‍ය පැත්තට දැන් අද ගොඩාක් මට ඉතින් ප්‍රසිද්ධියේ කියන්න බෑ. මේ පුතේ දැන් අද අපි වෘත්තීය පැත්තෙන් ගත්තොත් උසස්ම වෘත්තියවල් කරන්නේ වෛද්‍යවරු, ඉංජිනේරු, එහෙම අපි කොට්ටාසියක් තියෙනනේ. ඉහළම පැලැන්ති ඉන්න කියනකෝ මේ රැකී රක්ෂාවලින්. එහෙම අයත් පුතේ අද
පුළුවන් තරම් ඉක්මනට අපි අරන් දෙනවා කියන තැන මට එහෙම දේවල් කියනවා එහෙම ආවද මට නම් මේ සම්මාන දැන් අලුත් දෙයක්ුත් නෙවෙයි මොකද මං හැමදාම වැඩ කරනවා හැමදාම මං ප්‍රතිඵල අරන් දෙනවා ඉතින් ඒක නිසා සාමාන්‍යයි හැබැයි හොඳයි මෙහෙම මාව ඉදිරියේ මම විතරක් නෙවෙයි මම සම්මාන ගන්නකොට හුඟ දෙනෙක් හිටියා ගුරුකන් ශේත්‍රේ සාර්ථක ලෙස වැඩ කරලා සම්මානලාභී එතකොට පුතේ මේ දේවල් දකින්න කොට හරි අද ගොඩාක් දරුවෝ අසරණ වෙලා ඉන්නවා හරි දේ තෝරගන්න බැරුව. හරි දේ තෝරගන්න බැරුව ඉන්න දරුවන්ට මේක එක්තරා විදිහක සාධක සාක්ෂිය. ඔව්. එතකොට ඒගොල්ලෝ දන්නවා මේ හිම දේවල් පුතේ අපිට මේ මුදල් වලින් කරගන්න බෑ. මම නම් ඉතින් ගොඩාක් සතුටු වෙන්නේ මේ ප්‍රතිරූප ටිකට නෙවෙයි. මං කරපු සේවයට. සේවයට සේවයට ලැබිච්ච ගෞරව නාම නැත්තම් සේවයට ලැබිච්ච සම්මාන මේ ඒ සේවයට ලැබෙනේවා මෑනියෝ සල්ලි දීලා ගන්න බෑ නේද සේවයට ලැබෙනේවා කොහොමද සල්ලි දීලා ගන්න එහෙමනම් ඉතින් පුතේ මෙහෙමනේ අද කලාකාරයෝ බලන්නකෝ ඔව් මේ දැන් කලාකාරයෝ 100ක් ඉන්නවනම් ওই 100ටම සම්මාන ලැබෙන්නේ නැහෙනි ওই 100ෙන් සමහරවිට 5ක්වත් එන්නේ නැහැ ඉදිරියට එතකොට ඒ 5 ඉදිරියට આવીන් තියෙන ජනතා ප්‍රසාදයේ අනුවනේ ඒගොල්ලෝ කරන දේවල් ලොට හිත ඇලුම් කරලා ඉතින් ඒහා සමානයි මේ දෙ. මානුෂීය මෙහෙම මෙහෙම නැත්තම් මනුෂ්‍යත්වයේ වෙනුවෙන් පිදුම් ලබන්නත් එක්තරා විදිහක ඒක එසේ මෙසේ කැපකිරීමක් නෙවෙයි ඒ කැපකිරීම ගැන අහන්න කලින් මට මෑණියන්ගෙන් අහන්න තියෙන දේ මිනිස්සු වෙනුවෙන් මෑණියෝ මොන මොන විදියටද පිහිට වෙන්නේ මිනිස් වැඩිපුර මිනිස්සු මෑණියෝ හොයාගෙන එන්නේ ඇයි මොන මොන උදව් ඉල්ලගෙන දෙන්නේ මෑණියෝ හොයාගෙන පුතේ මෙහෙමයි මගෙන් උදව් නම් ඉල්ලගෙන හැම පැත්තෙම එනවා ඒ හැම කට්ටියටම මම උදව් කරනවා විශේෂයෙන් එන්නේ මත්ද්‍රව්‍ය වලට බැහි වෙලා අද මුළු ලෝකෙම කැළඹිලා තියෙන්නේ පුතේ අර අපි බත් මුට්ටිය ඉදෙන්න ඇරලා අර බත් හැටමෙනවා වගේ අද ගොඩක් අය කැළඹිලා ඉන්නවා මත්ද්‍රව්‍ය නිසා ඒහා සමානවම අනියම් ප්‍රේම සම්බන්ධතා නිසා වයස් පරතරයක් නැතුව අද ගොඩක් අසරණ දරුව අන්ත අසරණ වෙලා ඉන්න ඔය දෙකට නම් මං ගොඩක් පිහිට වෙනවා වශී ගුරුකම් මද්රව්‍ය දැන් මේ දෙකම වේලාවකට සමාජයේ මිනිහෙක්ගේ නැත්තම් ගැහණියෙක්ගේ ජීවිතේ කඩාගෙන වැටෙන සාධක දෙකක් වෙන්න පුළුවන් මේ දෙක කොයි පැත්තෙන් ගත්තත් මෑණියෝ මං හිතන්නේ එක්තරා විදියක මේක බැරෑරුම් ප්‍රශ්නයක් දවසට මේ වගේ ප්‍රශ්න කීයක් විතර අහනවද මේ ලංකාවෙන් විතරද මේ ප්‍රශ්න එන්නේ පිටරට මිනිස්සුත් කතා කරලා මේව ගැන කියනවද මෑණියන්ට නෑ පුතේ මෙහෙමයි ලංකාවෙන් අය 100ට 90ක් කතා කරනවා කියන්නකෝ ඒහා සමානව විදේශගත වෙලා ඉන්න අයත් කතා කරනවා. ඒ කියන්නේ අපි හිතුවට විදේශගත වෙලා ඉන්න අයට ප්‍රශ්න නැහැ කියලා. එයාට ප්‍රශ්න තියෙනවා මෑණියෝ කියන්නේ. පුතේ අපි ලුණුයි බතුයි කාලා හරි සතුටින් ඉන්නවනේ ලංකාවේ. එහෙම නැහැ විදේශගත වෙලා ඉන්න අය තාඩන පීනන වලින් මිරිකිලා ඉන්නේ. දැන් අතරම මෑණියන්ට ওই පෞද්ගලික දේවල් කතා කරලා කියනොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ පෞද්ගලිකත්වයේ ආරක්ෂා කරනවද මෑණියෝ? අනිවාර්යෙන් එකින්ම කියන්නේ මේ ආරක්ෂා කරන්න හැකියාව තියෙනවද කියලා තමයි අහන්නේ. මොකද අපි මොන දේ කරත් ෆොටෝස් අරගෙන කරන්නේ. එහෙම තමයි මේ සියලු විස්තර වෙන්නේ. දැන් මෑණියෝ එහෙම වැඩක් කරොත් හරියට හරි ඒ විශ්වාසය කොහොමද මේ විශ්වාසය දිනාගත්තේ? මුළුමහත් ලෝකෙම කොහොමද මෑණියෝ ගැන මෙච්චර විශ්වාසයක් තියාගෙන තියෙන්නේ මේකයි පුතේ මෙතන විශ්වාසයේ රඳාපවතින්නේ අපි කරන සේවය යනු දැන් මෙහෙමනේ මට ඉතින් හැමදාම මං කියන්න වගේ මට දැන් මේ ගුරුකම් කරනවා අඩුයි ඔයාලා වගේ අයත් එක්ක ඉන්ටර්වියු තියලා වැඩි ගොඩාක් එනවා මාව සම්බන්ධ කරගන්න ඉතින් පුතේ මං අවුරුදු 28ක් මේ ශාස්ත්‍රය ප්‍රගුණ කරනවා මම කරන වැඩේ මම දන්නේ දේව හාස්කමකින් වගේ හැමදේම හරියනවනේ මෑණියෝ අම්මා කෙනෙක් කාන්තාවක් ඇත්තටම දැන් සමහරක් වෙලාවට කාන්තාව දුක් විඳිනවා වෙන්න පුළුවන් සමාජයේ අවුරුදු ගාණක් ආදරය කරපු කසාද බැඳලා හිටිය පිරිමි සමහරක් වෙලාවට දාලා ගිය අවස්ථා ඇති අනන්තවත් ඒ වගේ අයට මෑණියෝ කියන්නේ පිහිටක් තියනවා හිත කඩා ගන්න ඕනේ නැ එන්න පිහිටක් පිළිසරණක් දෙන්න පුළුවන් කියන එක විශ්වාසයෙන් මෑණියන්ට කියන්න පුළුවන්ද මම ඉතින් මේකයි පුතේ මට මේ ඔය පුතාට කියලා මෙන්න මගේ නම්බර් එක කතා කරන්න එන්න කියන තැන අවශ්‍යතාවයක් නැද්ද කොහෙද දැන් ඒ තරමටම මට වැඩේ එනවා
ඉතින් මම වැඩ කරනවා අනිත් එක පුතේ මට ගොඩාක් මුල් තැන දීලා තියෙනවා අද ගුරුකන් ශාස්ත්‍රයේ මේ මුදලට හැයල් වෙලා තියෙනවා එතනදී අසරණ දරුවෝ හෙම්බත් වෙලා තියෙනවා එහෙම තැන්වලදී මම හැම මොහොතෙම කියන්නේ මුදල් නෙවෙයි අංක එක දරුවන්ට පිහිටක් වෙන එක එතනදී මුදල් මත කටයුතු නොකරන නිසාද මන් දන්නේ මට පැය 24ම උනත් ෆෝන් එක ආන්සර් කරන්න හැකියාව තියෙනවා නම් ඒ තරමටම මට ෆෝන් එකෙන් තමයි වැඩිපුර වැඩ එන්නේ විශේෂයෙන් ලංකාවට වැඩිය දැන් ඊතර කට්ටිය අතර මා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා කතා බහ කරන බොහෝ දෙනෙක් මෑනියෝ දැන් මෑනියෝන්ගේ තියෙන මේ අත්දැකීම් ටිකත් එක්ක මේ ශ්‍රේෂ්ඨයේ මෑනියෝ දන්න තරමත් එක්ක මේක ව්‍යාපාරයක් කරන් තියෙනවද බොහෝ පිරිසක් නැත්තම් මෑනියෝ පරම්පරාවෙන් මේ කරන්ගෙන මෑනියන්ලා කරන්ගෙන මේ ශාන්ති කර්ම කියන කොටසට ඒක බාධාවත්ද කවුරු හරි මේක වංචනික විදිහට මේව යොදා ගන්නවද पुते मेहमाय मेतन अपीट बाधा वक्न कहुमत अपी करण राजकारी अभी हरियट करण वने मेतन मे असरन दरु हिमत्तिला इन्नवा मे सामान्य गुरुकान शेस्त्रे मट अगिल दिक्करन्न बेह गुरुकान शेस्त्रे सीमित संख्या वा इन्न मे शास्त्री हरियट करनाय इतने दि गुडाक तिंग नोमगेट यावनवा मे गुरु मैनि मेरु पियवेरु कियला कट्टियक एकतु वेला इति मोकद करन्ने प्रश्न තියෙනවා මෑනියෝ විවෘතව කතා කරනවා මේ 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 දේවල් මං හිතන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් බොහෝමයක් මෑනියෝ දන්නවා ඇති කතා කරනවා ඇති කියනවා ඇති දැන් මේ විශ්වෙන් ලැබිච්ච පණිවිඩ එහෙමත් නැත්නම් මේ අදුෂ්මාන බලවේගත් එක ගනුදෙනු කරද්දී රටේ ඉදිරිය ගැන හැම ලැබුණේ ඉඟි නැද්ද මුකුත් අනාවැකි හැම මෑනියෝ දන්න විදිහට මේකයි පුතේ දැන් අනාවැකි නම් ඉතින් කියන්න ගොඩාක් තියෙනවා බොහෝ දේ තියෙනවා ওই දේවල් සියලුම දේවල් මම කිව්වොත් අපේ මේ අසරණ මිනිස්සු තවත් මේ බීත වෙනවා බය වෙනවා ඒ කියන්නේ ඉදිරියේ තරම් බය නැහැ ඔව් ඉදිරිය මෙහෙමයි ඔය දැන් අපි සැපයි කියලා යනවා නේද පොඩි ගමන ඔයක සීමිත කාලයක් තියෙන්නේ ඔයක මේ සමහර විට මැජික් එක මේ ඉදිරිය කියන්න බෑ ඔය යන විදිහට ගිහින් රට කොයි පැත්තට හැරීද දන්නේ නැහැ භයානක පැති බොහෝ තියෙනවා ඒක නිසා ඒ ගැන අහන්න අවශ්‍ය නැහැ නේ මෑනියෝ හරි අනතුරු ඇඟවීමක්ද බය කිරීමක්ද නැත්තම් ඉදිරිය ගැන දැක්ක දෙයක් වහින් ඔරෝහරි කීමක්ද කියලා හිතනවා කොහොමුණත් කමන්නේ අවසාන වශයෙන් දැන් මෙච්චර සම්මාන අරගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන ඔබතුමීට රටේ ලෝකෙ බොහෝ දෙනෙක් ඔබතුමීට ආදරය කරනවා මේ වැඩසටහන බලන අය ඔබතුමීට දෙන්න තියෙන උපදේශය අවසාන වශයෙන් ඔබතුමීට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද පුතේ මේකයි මට හැමදාම කියන්න වගේ කියන්න තියෙන්නේ ගුරුකන් ශාස්ත්‍රයේ ගොඩක් ඉන්නේ දන්න අයට වැඩිය නොදන්න අය කෙටි කාලින ගුරුකම් කියලා අද කොටසක් හදාගෙන තියෙන පැයෙන් දෙකෙන් වරුවෙන් හමාරෙන් ගුරුකම් කරනවා කියලා ගුරුකම් ශාස්ත්‍රය හරියට ඉගෙන ගත්ත කෙනෙකුට නම් ඒ විදිහට කරන්න බෑ මොකද මම අද මෙතන ඉන්නේ හුඟ කාලයක් කැපකිරීම කරලා ඒක නිසා පුතාලාට ප්‍රශ්න එනවනේ ඔතන විශේෂයෙන් ඉන්නේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච දේවලුයි අනියම් ප්‍රේම සම්බන්ධතා නිසා අතරමං වෙච්ච දරුවන්ගේ ප්‍රශ්න ඔය දරුවෝ ඒ අතරමං වෙච්ච අවස්ථාවේ ඉක්මන් වෙන්න එපා දෙයක් කරගන්නවා නම් ප්‍රඥාව කියන දේ අපි හැමෝටම තියෙනවා චුට්ටක් ඇස් දෙකෙන් බලන්න කන් දෙකෙන් අහන්න හරි කියන තැනට ගිහින් මුදල් වලට මුල් තැන නොදී හරියට වැඩ කරන තැනකින් පිටක් ගන්න ඒ පණිවිඩයත් එක්ක එහෙමනම් රට ලෝකෙට ලබා දුන්නේ පණිවිඩයත් එක්ක අද දවසේදී මේ අදුෂ්මාන ලෝකයේ සම්බන්ධයෙන් අරගෙන ආව වැඩසටහනින් සමු ගන්න වෙලාව ලැබිලා තියෙන්නේ බෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමීට අපි තව දවසක් කතා කරමු මීට වැඩිය සම්මාන දරාගෙන මීට වැඩිය සම්මාන අතතිව නිශාන්ති මෑණියොත් එක්ක කතා කරන බලාපොරොත්තු වෙන අතර අපි සමු ගන්නවා බෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමීට ආයිබෝන් ආයිබෝන් පුත